සුව බෝ වේවා ලෙඩ දුක් පැතිරෙන ලෝකේ සුව බෝ වේවා ඔබට රටට මුළු ලෝකයටම සුවය සැනසීම උදා වේවා මේ ජංගම දුරකථනයට අද උදේ පාන්දර ඉඳලා එන මෙසේජස් පණිවිඩ වලින් පේන්නේ රටේ බොහෝ තැන්වල අද උදේ ලොකු තොවිලයක්ලු මාස 7කට පස්සේ ඉස්කෝලේ පටන් ගන්නවා සුපුරුදු පරිදි බොහෝ දිනෙකට නිඳ ගිහිල්ලා කොච්චර කිව්ව වුණත් අන්තිම මොහොතේ लेस कुंडगेट गहन सपत्व गेट गहन लेस इतिंग अम्मल परल वेला तातल आतुर वेला दरुओ एहे मिहे नटबिंदु गुडक तेंगल अदु उदे पांदर तोविले आक्लु कोहुमनात मे तोविले रट सनीपकरन तोविले आक वे दरुओ इस्कोले नवा मासा हाते केट पासे कोई तरन सतुरक दहबे ये विद्दी अनि पैत्तें पासल वैन वेल स्कूल वैन फी एक वेडिकल लती नवा समहरुनां क्यूए රුපියල් 500යි දිස්ත්‍රික්ක ඇතුළත දිස්ත්‍රික්ක දෙකක් අතර යනවන 1500 කින් වැඩි කරනවා කියලා ඒ වුණාට ඒ ගණන් ඉක්මවලත් සමහරු වැඩි කරලා තියෙනවා ඊළඟට සපත්තු එහෙම පොඩි ඇති සපත්තු ටිකක් ගන්න ඕනේ එහෙම බැලුවහම තාත්තල ආතුරල වෙන එක අම්මල පරල වෙන එක අහන්න දෙයක්ද අද කොහොම නැත් වැදගත් දවසක් මාස 7කට පස්සේ දරුවෝ ඉස්කෝලේ යනවා කොරෝනා අවදානම තවම සමාජයේ පවතිනවා හැබැයි අපි පරිස්සමින් ඉස්කෝලේ ගිහිල්ලා දරුවෝත් ප්‍රවේශම් කරගෙන දරුවන්ගේ අනාගතය ප්‍රවේශම් කරගන්න ඕන නිසා තමයි ඉස්කෝලේ පටන් ගන්නේ අද වැදගත් දවසක් කියලා කිව්වෙන් පස්සේ 1951 අවුරුද්දේ අද වගේ දවසක තමයි ජාතික ගීය මුලින්ම පිළිගැනීමට ලක් වෙන්නේ 1950 අවුරුද්දේ ඒ කාලේ මුදල් ඇමතිවරයා හිටපු जेआर जयवर्धन महात्म्या करण योजना प्रतिफल विधियट यदास्य पनस्वृद्धे अदवगे दवसक एके नवंबर मसे विसी देवन दावक नमो नमो माता केन आनंद समरकोण सूरीन रचना करपु गीते लंकावे जातक गीते हटिट पिलिगन हबै यदास्य पनस्तुने ओय गीते तनुवेनस्वेन इलंगट यदास्य हटतुने नमो नमो माता किल पटंगत गीते श्रीलंका माता की लगे नसुने वापिटवासे लुकू कतंदर तीन एक कतंदर दिगहते कथा विलावक निवेदी में हेटतुने दी पदमाला विनसुनो नमो नमो माता की ने वेनुवट श्रीलंका माता की ला दें आंडुक में व्यवस्थावे हत्वन वगंतियं की नो लंकावे जातिक गीय श्रीलंका माता की ने गीतये एक व्यवस्थावे तुम्मन उपलेखने तीन एक तनु मिन्न मेकाई पदरचनाओ मेकाई की ला इलंगटाई असु तुम्मन व्यवस्थावट गीहाम की नो ලංකාවේ ජාතික ගීය තනුව හරි එහෙම නැත්නම් වචන හරි වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ 3-2ක් සහ ජනමත විචාරණයක් ඕනයි කියලා. ඒ එහෙම කිව්ව වුණාට ඉස්කෝලේ ගියාම එහෙම නම් නොදැනුවත්කමට වගේ ජාතික ගීය වෙනස් වෙනවනේ. ශ්‍රී ලංකා මහතා කියලා කියනවා. ඊළඟට සුන්දර සිරි බරණී කියලා කියනවා. ශ්‍රී ලංකා මාතා සුන්දර සිරි බරණී වෙන්න ඕනේ. ඉතින් ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්සල බලමු මොනවද කියලා. දවසේ වැදගත්කම කිව්වන් පස්සේ මතක් වුණේ 1497 අද වගේ දවසක තමයිලු වස්කෝද ගාම සුබපැත්මිතුරු හොයාගන්නේ පෙරදිගේ පෙර බටහිර ඉඳලා පෙරදිගට එන්න පහසු ගුවන් මාර්ගයක් හොයාගන්න පුළුවන් කියලා තමයි ඔය සුබපැත්මිතුරු වටා ගමන් කරන්න එහෙම නැත්නම් සුබපැත්මිතුරු හොයාගන්නේ සුබපැත්මිතුරු ළඟදිත් නැව් ගිලනමයි කියලායි කතාව තියෙන්නේ ඒ නිසා සමහර සුබ කාරණාවලදී වුණත් නැව් ගෙලෙන්න පුළුවන් මහකන්නියට රසායනික පෝරගෙන්න අවසර ලංකාදීප ප්‍රධාන සිරස්සලේ යොහාන් බහසුර වාර්තා කරන්නේ අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත්කේ ජයසිංහ මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මහකන්නේ වීවගාව ඇතුළු බඩේරෙඟු එළවලු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ ශාක ආරක්ෂක පෝර ආනයනය කිරීමට රජෙන් අවසර ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත්කේ ජයසිංහ මහත්මයා කිව්වා කියලා කියද්දී සාලිය කුමාර ගුණසේකර ඒ කතාව තවදුරටත් සංවර්ධනය කරනවා නැහැ රසායනික පොහොර ගේන්න අවසර නැහැ. අමාත්‍ය මහින්දානන් දලිත්ගමගේ මහත්මයා කරනවා අපනයනය කරන බව ආනයනය කරන බව කී කෘෂි ලේකම්ගේ ප්‍රකාශයේ වගකීමෙන් තොරයි කියලායි අමාත්‍යවරයා කියන්නේ. වීවලට සහ එළවලු පළතුරු සඳහා කිසිදු රසායනික පොහොර වර්ගයක් ආනයනය කිරීමට ආණ්ඩුව මොනම අවසරයක්වත් ලබා දී හෝ වීවරක් ගැන නොමැති බව කෘෂිකර්ම ඇමති මහින්දානන් දලිත්ගමගේ මහත්මයා අවධාරණය කර සිටිනවා.
මේ ගැන අපිට තවදුරටත් කතා කරන්න පුළුවන් අද ජාතික පුවත්පත් අතරේ තවත් වාර්තා පළ වෙනවා මේ පොහොර සිද්ධිය සම්බන්ධයෙන් කොමනත් අද දවසේ විශේෂ සාකච්ඡාවකුත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නිමිතයි කියලා සඳහන් වෙන්නේ ඊළඟට මේ ලංකාවේ පරිසර හිතකාමී කෘෂි කර්මාන්තය සඳහා මාර්ග සිතීමක් රෝඩ් මැප් එකක් ජනාධිපතිතුමාට බාර දීමට නියමිතව තිබුණා ගිය සතියේ ඒකත් අපි වාර්තා කර සිටේ නිසා මේ තත්ත්වයන් එක කොහොමද අලුතින් මේ අර්බුදයට විසඳුම් සහ අර්බුදය කළමනාකරණය කරගන්නේ ඒ ගැන වාර්තා අද ජාතික පුවත්පත් වල පළ වෙනවා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්සලය ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් ලංවීම අටට බෙදයි සාමාන්‍ය අධිකාරිවරුන් 8 දෙනෙක් පත් කරයි වෘත්තීය සමිතිය සටනට සැරසෙයි මෙතෙක් පාඩුව කෝටි 90000ක් ශිරාන් රණසිංහ වාර්තා කරනවා ඒ අනුව බැඩි මිල ගණන් වලට විදුලිය මිල දීගෙන එම විදුලිය අඩු මිල ගණන් වලට පාරිභෝගිකයන් වෙත විකිණීම නිසා ආයතනයේ දිගින් දිගටම පාඩු ලබන තැනට පත්ව ඇතැයි රටවසාද මාති වූ ඉකුත් මාස කිහිපෙදී නිසි පරිදි විදුලිය බිල්පත් අය කර නොගැනීම නිසා මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 60000 ඉස්ස රුපියල් කෝටි 90000 දක්වා වැඩි වෙලා තියෙනවා කියලත් පාලන අධිකාරිය සඳහන් කර සිටිනවා ඒ අනුව විදුලි බල මණ්ඩලයේ දැනට ඉන්න සාමාන්‍ය අධිකාරීවරයා සතු බලතල අලුතින් පත් කරන සාමාන්‍ය අධිකාරීවරුන් 8 දෙනෙක් යටතට පත් කරලා වඩාත් කාර්යක්ෂම කිරීම තමයි අරමුණ වී තිබෙන්නේ. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කර දැනට සාමාන්‍ය අධිකාරී තනතුර ඉවත් කර අලුතින් සාමාන්‍ය අධිකාරීවරුන් 8 දෙනෙකු පත් කිරීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ප්‍රමුඛ වෘත්තීය සමිති බල ක්‍රියාමාර්ග ඒගොල්ල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමුන බව එම සංගමේ සභාපති සෞම්‍ය කුමාර මඩු මහත්මයා දිවෙනට කිව්වා කියලා වාර්තා කර සිටිනවා. ලංකාවේ තිය ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වන ලංකා විදුලි බල මණ්ඩලය හා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහ වඩාත් කාර්යක්ෂම ලාභදායී ආයතනයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. එහෙම නැත්නම් මේ ආයතනත් තවදුරටත් රටට බරක් වෙනවායි කියලා සඳහන් කරන්නේ අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ එක්කම වාර්තා කරනවා ජනවාරි පෙබරවාරි වෙන විට විදුලි අර්බුදය උග්‍ර වෙන්න පුළුවන් උග්‍ර විදුලි අර්බුදයක් එනවා කියලා ලංවීම ඉංජිනේරුව අනතුරු අංගවතේ ශිරාන් රණසිංහ වාර්තා කරනවා දැන් ක්ෂේත්‍රයේ වාර්තා වෙන ආරංචි මාර්ග 90 දැන් විදුලි බල ඉංජිනේරුවන්ගේ මාෆියාවක් තිනවායි කියලා ක්ෂේත්‍රයේ වාර්තා කරනවා අපි ඔවුන්ගේ වෘත්තීය ගෞරවයට හානියක් කරනවා නෙවෙයි මත ඩීසල් බලාගාරවලින් ඊට පස්සේ ගල්ලංගුරු බලාගාරවලින් සහ කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාරවලින් මුදල් ලැබෙනවා කොමිස්සියනවා සමහර ඉංජිනේරුවන්ට ඒ නිසා ඔවුන් කිසිවිටකත් මේ ආයතනයේ බර ණය බර වැඩි වෙනවට එහෙම ඒක අඩු කරන්න කාර්යක්ෂම කරනවට කැමති නැහැ ඒ වගේම ස්වාභාවික වායු ඒ කියන්නේ ගෑස් ද්‍රව වායු LNG ඊළඟට සුළං මේ වගේ ඊළඟට සූර්ය බල ශක්ති මේ වගේ විදුලි උත්පාදන කටයුතු වලට මේ අය උදව් දෙන්නේ නැහැ හේතුව හැම අර කියපු ගල්ලංගරු ඒ කියන්නේ ඩීසල් සහ කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර වලින් නිපද වෙන විදුලි ඒකකයකින් එක කොටසක් මේ සමහර ඉංජිනේරුවන් අතර යනවා කියලා කතාවක් තියෙනවා එතකොට දැන් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා කර සිටින්නේ මේ බලය එක්කෙනෙක් අතර බලපත් වෙලා තියෙන බලය නැවත වතාවක් බෙදා හරින්න බලය බෙදා හරීම කියන කතාව කිව්වයින් පස්සේ අද සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන සුලෝචන රහීම් මොහන් වාර්තා කරනවා LTT සපෝටර්ස් ඩිස්රප්ට් TNA මීටින් ඉන් ටොරන්ටෝ ටොරන්ටෝ වල තිබිච්ච දෙමළ ජාතික සංධානයේ රැස්වීමකට දෙමළ LTTE උදව්කාරය වෙලා සපෝටර්ස් ලැබිලා බාධා කළා කියලායි වාර්තා කර සිටින්නේ Reject TNA's proposal for political solution, demand separate state. TNA යෝජනා කරපු දේශපාලන විසඳුම ප්‍රතික්ෂේප කරන ඔවුන් උද්ඝෝෂණය කරමින් එහෙම නැත්නම් විරෝධතා කරමින් ඉල්ලා සිටින්නේ වෙනම පාලන ඒකකයක් වෙනම පරිපාලන ඒකකයක් රට බෙදන්න කියලා තමයි ඔවුන් ඉල්ලන්නේ. එතකොට TNA සුමන්දිරම් සහ රාජසමානිකම් මන්ත්‍රීවරයා මේ අවස්ථාවට සහභාගී වුණා කියන ඔවුන්ට චෝදනා කළා කියලායි කියන්නේ. එතකොට මේක ඇත්ත සිද්ධියක්ද මේක නාට්‍යයක්ද කොහොමද කියලා බලමු දැන් එහෙම ඔවුන් ටොරන්ටෝ වල කැනඩාවේ ඉන්න LTTE හිතවාදීන් ලංකාවේ ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනම රාජ්‍යයක් උතුරට ප්‍රකාශ කරන්න කියලා බලපෑම් කරද්දී ඔවුන්ගේ නියෝජිතයන්ට අනෙක් පැත්තෙන් අද කීර්ති මෙන්ඩිස් චාමර අමරසූරිය බත්තරමුල්ලේ ඉනුක අවුදයන්ගණී වාර්තා කරනවා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10000ක් මන්නාරමෙන් අල්ලයි ඉන්දියාවෙන් ගෙනත් සංගවා තිබිලා තියෙන්නේ පුපුරණ ද්‍රව්‍ය කරල් 7990ක් තිබිලා මේවා අලුත් ඒවද පරණ ඒවද මන්නාරමේ ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා විසින් සිදු කරන විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට හොර රහසේ බෝට්ටු මගින් ගෙනවිත් නීති විරෝධී ලෙස සංගවා තිබූ
වෝට ජෙල් නම් පුපුරන ද්‍රව්‍ය අඩංගු කූරු 9790ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන්දියාවේ වෙට්‍රිවල් එක්ස්ප්ලෝසිව් කියන ආයතනයේ නිෂ්පාදිත මේ පුපුරන ද්‍රව්‍ය කරල් ග්‍රෑම් 125කින් පමණ බරකින් යුක්තයි. ඒ පුපුරන ද්‍රව්‍ය කරලක් උසස් පුපුරන ද්‍රව්‍යයක් වන ඉමල්ෂන් වර්ගයට අයත් වන බව තමයි අවිපත්තත වාර්තා කරන්නේ. මේ අධිබලති පුපුරන ද්‍රව්‍ය කුමන අරමුණකින් හොර රහසේ මෙරටට ගෙන්වේද අනාවරණ කර ගැනීම සඳහා සැකකරුවන් රදවා තබාගෙන ප්‍රශ්න කරන බව මන්නාරම් පොලිසිය පවසනවා. එතකොට TNA කේ අර සිද්ධියයි මේ සිද්ධියයි එකට ගැලපුවාම අවදානමක් තියනවද කියන එක දැම්ම අපිට කියන්න බෑ. හැබැයි මෞබිම්පවත්තත් තවදුරටත් කියනවා මේ පුපුරන ද්‍රව්‍ය කරල් මසුන් මැරීමට වගේම ගල් වෙඩි දැමීම සඳහා යොදා ගන්නා බවත් සැකකරුවන් ආරක්ෂක අංශ වලට හසු නොවන ආකාරයට හොර රහසේ මේවා ගෙන්නුවේ මාළු මරන්න එහෙම නැත්නම් ගල් වෙඩි පුරවන්නද දන්නේ නැහැ. කොහොම වුණත් පරීක්ෂණ කටයුතු ඉස්සරහට ක්‍රියාත්මකයි. ඒතරේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන නවෝද්‍යා භවනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වල ගැටලු විසඳන්න නාමල්ට සුපිරි කමිටුවක්. රට තුල ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වල ගැටලු निराකරණය කිරීම සඳහා සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස තමන්ට සහාය දැක්වීමට සියලු බලතල හිමි නිත්‍ය කමිටුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වෙනවා කියලා අද නවෝද්‍යා භවනි වාර්තා කරනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ. එතකොට දැන් ප්‍රධාන සිරස්සලේ මෙහෙම වාර්තා කළාම නාමල්ට සුපිරි කමිටුවක් කියලා ඒක නිකන් පෝස්ටර් එකක් ගැහුවා වගේ තමයි බස් එකේ කෝච්චියේ යන අයට පේන්නේ. මේ නාමල්ට සුපිරි කමිටුවක් කියන සුපිරි කමිටුවක් කියන වචන දෙක ඒක අද පුවත්පතේ. අද පුවත්පතේ. හැබැයි මේ පුවත කොයි විදියටද වාර්තා කර සිටින්නේ? මේ අද පුවත්පතේ දේශපාලනය අපිට දේශපාලනයක් තියෙනවා. අපිත් රටපැති ඉඳගෙන අපි දේශපාලනය කතා කරනවා. එතකොට අද අරුණ පුවත්පත් කියනවා රටට බරක් වන ගැටලු පහක් හැමති නාමල් කිය උදේජීවේකනායක වාර්තා කර සිටින්නේ. දැන් අර සුපිරි කමිටුවක් කියලා කිව්වට මොකක්ද මේ? ඒ අනුව අද පුවත්පතත් මේ පිළිබඳ වාර්තා කරද්දී කියනවා විශේෂයෙන්ම ගැටලු පහකට කඩිනම් විසඳුම් ලබා නොදුන්නොත් රජයේ සංවර්ධන ඉලක්ක සාර්ථක කරගැනීමට නොහැකි වෙන බව සංවර්ධන අධීක්ෂණය සහ අධීක්ෂණ ඇමති නාමල් රාජපක්ෂ මහත්මයා කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තිබෙනවා. මොනවද මේ ගැටලු පහ? ඉඩම් අත්පත් කර ගැනීම සහ වන්දි ගෙවීම් ප්‍රමාද වීම, මහා පරිමාණ ව්‍යාපෘති වලට බලපාන ගැටලු. ඊළඟට දෙවැනි එක ප්‍රතිපාදන ගෙවීම් ප්‍රමාද වීම, කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල කාර්ය සාධනය, දෙවන පාර්ශ්වයන්ගේ අනුමැතිය සහ සහාය ප්‍රමාද වීම යන ගැටලු පවතින බව ඇමතිතුමා සඳහන් කරනවා. මේ ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා සෑම අමාත්‍යංශයකම මාසිකව ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීමට යෝජනා කර තිබෙනවා කියලයි සඳහන් කර සිටින්නේ. එතකොට ලංකාවට මේ විදිය එහෙම නැත්නම් අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දෙන මේ වගේ අනුකමිටු නැත්නම් සංවර්ධන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මේ විදිය අනුකමිටු පත් කිරීම අලුත් දෙයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාලේ තිබුණා. ඊළඟට ඊට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තිබුණා. විශේෂයෙන්ම සංවර්ධන ව්‍යාපෘතියක යෝජනාවක් හදන තැන ඉඳලා ඒක ක්‍රියාත්මක වෙන තැනදී මහා පරිමාණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්න ගත වෙන කාලය, කියන්නේ වැඩේ පටන් ගන්න විතරක් ප්‍රපෝසල් එක හදලා සැලැස්ම හදලා ඒ වැඩේ පටන් ගන්න විතරක් අවුරුදු දෙකකට වැඩි කාලයක් යනවා. ඒ කියන්නේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට යනවා, NPD එකට යනවා, ඊට පස්සේ විදේශ මුදල් ලෝන් නම් ERD එකට යනෝනේ. මෙහෙම දිගු කාල සීමාවක් ගත වෙනවා. ඒ නිසා උදාහරණයක් හැටියට ගත්තොත් දැන් දරුවෝ ගස් උඩ නගිනවා, ගල් උඩ නගිනවා ඩේට නැතුව. එතන රටම ආවරණය වෙන පාසල් පද්ධතිය ආවරණය වෙන සංනිවේදන ජාලයක් හදන්න ඕන කියලා හිතමුකෝ. එතකොට ඒක සඳහා වැය වෙන මුදල, මේ මහා පරිමාණ ව්‍යාපෘතිය සඳහා වැය වෙන මුදල, ඒ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කරන්න නම් සාමාන්‍ය ක්‍රමවේදයට ගියොත් අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වෙනවා. නිසා එතකොට අවුරුදු දෙකක් ගත වෙද්දී සමාජලාවට දරුවෝ ඉගෙනගෙන ඉවරයි. මෙන්න මේ වගේ උදාහරණ තියෙනවා. ඒ නිසා කාර්යක්ෂම කිරීම අවශ්‍යයි. හැබැයි ඒකෙන් අපි අදහස් කරන්නේ විනිවිද භාවය සහ වගවීම, accountability කියන එක. ඒක නැති වෙන්නත් බෑ. transparency, විනිවිද භාවය නැති වෙන්නත් බෑ. හැබැයි කාර්යක්ෂමතාව අවශ්‍ය කරනවා. ඒ නිසා තමයි අර නාමල්ට සුපිරි කමිටුවක් කියන සිරස්සලේ දේශපාලනිකයි කියලා හිතෙන්නේ. අපිට හිතන දේශපාලනදී මේ මොහොතේදී කාර්යක්ෂම සංවර්ධනයක් තියෙන්න ඕනේ. ඒ නිසා කාර්යක්ෂම යාන්ත්‍රණයක් හැදෙන්න ඕනේ. හැබැයි ඒක විනිවිද භාවයෙන් තියෙන්න ඕනේ. ආයි චෝදනා එන්න බෑ මෙන්න මෙහෙම වුණා කියලා. සමස්ත ජනගහනෙන් 70% කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාව සූදානම්. සමස්ත ජනගහනෙන් 70% කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාව බූස්ටර් එකක් සූදානම්. අසේල කුරුළු වංශ වාර්තා කරන්නේ සෞඛ්‍ය මාත්‍ය කෙහිලි රඹුකල මහත්මයා කරන ප්‍රකාශය. 3 වන මාත්‍රාවට දෙන්නේ ෆයිසර් එක විතරයි.
මේ රටේ ජනගහනයෙන් 70% කොවිඩ් 3 වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් ලබා දීමට සැලසුම් කර තිබෙනවා මිලියන 14,000ක් මේ වන විට අපි සතුව තිබෙනවා කියලත් අමාත්‍යතුමා සඳහන් කර තිබෙනවා ඒ අනුව ප්‍රශ්න අභියෝග මොනවා තිබුණා වුණත් අවශ්‍යතාවට ප්‍රමුඛතාව ලබා දෙනවා කියලායි වාර්තා කර සිටින්නේ ඒ අතරේ මේ කොවිඩ් අස්සේ 2020 අවුරුද්දේ කසාද අඩු වෙලාලු කසාද අඩු වෙලාලු ජාතික පුවත්පත් වල වාර්තා වෙන බොහෝ පුවත් තියෙනවා hina vela දවස පටන් ගන්න බව ඇත්ත හැබැයි ಜಾති ಜಾතිත් මේ වගේ ව්‍යසන අකල් මරණ නම් වෙන්න එපා පරිස්සම් වෙන්න ඒ නිසායි විශේෂයෙන්ම මේ පුවත කියන කල්පනා කළේ ශ්‍රී ලාංකික මවත් දරු දෙන්නාත් දරු පැටව දෙන්නාත් ශ්‍රී ලාංකික මවත් දරු පැටව දෙන්නාත් මිත්තනියත් දැවි නැසිති බ්‍රිතාන්‍යයේ නිවසක හදිසි ගින්නක් තිලනද සිල්ව වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පතට ජාතික පුවත්පත් බොහොමයකම වගේ ප්‍රධාන සිරස්සල අතරේ වාර්තා වුණා බ්‍රිතාන්‍යයේ බෙක්ස්ලිහි ප්‍රදේශයක නිවසේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා එකම පවුලේ තරුණ මව කුඩා දරුවන් දෙදෙනා සහ දරුවන්ගේ මිත්තනිය ඇතුළු ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු මිසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මිසල ජීවිතක්ෂර පත්ව තිබෙන්නේ නිරූපාණමිති ශ්‍රී ලාංකික කාන්තාවක් ඇගේ කුඩා දරුවන් දෙදෙනාගේ වයස එක්කෙනෙක් මාස 18යි දියණිය ඊළඟට සිව් හැවිරිදි පුතා සහ ඔවුන්ගේ මිත්තණිය මිසේ ජීවිතක්ෂර පත්වලා තිබෙන්නේ ගින්න ඇතිවන අවස්ථාවේදී ස්වාමියා ගෙදර ඉඳලා නැහැ ස්වාමියාට දුරකථනයෙන් බිරිඳ කතා කරලා ටෙලිෆෝන් එකෙන් කියලා තියෙනවා ගින්නක් ඇතිවෙනවා තියෙනවා කියලා හැබැයි ඒ දුරකථන ඇමතුමත් අත්‍රමග විසන්ති වෙලා තියෙනවා කොහොමත් පොලිසිය එනකොට ප්‍රදේශවාසීන්ටත් බේරගන්න බැරිලා තියෙනවා ගින්නෙන් ගින්නෙන් මුළු නිවසම දැවිලා ගිහිල්ලා තියෙනවා මීට මාස 3කට විතර කලින් තමයි මේ අය මේ ගේ අරගෙන පදිංචියට ගිහිල්ලා තියෙන්නේ මේ විපත ගැන කිව්වන් පස්සේ gedara dure gas කාන්දු වීම හදිසි අනතුරු වලට තියෙන ඉඩකඩ අවම කරගන්න අනේ කටයුතු කරන්න කියන ආයාචනයක තමයි උදේ පාන්දර උනත් ඒ පුවත තෝරගත්තේ හිතේ ගින්දර දැල්වෙන්න එපා හැබැයි ලිපේ ගින්දර දැල්වෙන්න ඕනේ ලිපේ ගින්දර කොහොමද දැල්වෙන්නේ ගෑස් නැත්තම් ඒ අතරේ හිඟය මකන්න ගෑස් සිලින්ඩර් ලක්ෂ 2ක් එයි අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා හිඟය මකන්න ගෑස් සිලින්ඩර් ලක්ෂ 2ක් එනවා කියලා චාමර පල්ලෙගෙදර මේ වාර්තා කරන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහත්මයා එක්ක කරපු කතාවක ප්‍රතිඵලයක් විදිහට මේ වන විට ලාෆ් පුද්ගලික සමාගම ගෑස් නොකිරීමත් නිකුත් නොකිරීමත් එක්ක එම පාරිභෝගිකයන් ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීම මේ හිඟයට මූලික හේතු වෙයි තිබෙනවා. ඒ අනුව ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට අමතරව ලාෆ් ගෑස් පාරිභෝගිකයන් ලක්ෂ 2කට අධික පිරිසක් ලිට්‍රෝ ගෑස් මිලදීගෙන තිබෙනවා. මෙලෙස ලිට්‍රෝ ගෑස් හිඟවීමත් සමග ඇතැම් අලෙවිකරුවන් විසින් අධික මිල ගණන් යටතේ නව ගෑස් සිලින්ඩර් විකුණ බවට තොරතුරු ලැබී තිබෙනවා. එහෙම වෙනවා නම් ඒකෙන 15,000යි 20,000යි සමර්ථන් වල එළියේ විකුණන්නේ සිලින්ඩර් එක එහෙම වෙනවා නම් 13.11ට ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් දෙන්න කියලා කියන්නේ ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 8,000යි කිලෝ 5 එකක් 6,250යි කිලෝ 2 ගෑස් සිලින්ඩර එකක් 2,850යි තමයි විකුණන්න ඕනේ මිල ඊට වඩා වැඩියෙන් විකුණනනම් 13.11ට පැමිණිලි කළා කියන්න කියලායි කියන්නේ ඒ වැඩේ තියෙන්නේ ගෑස් ඉව එහෙම නැත්නම් ගෑස් ලොරි පස්සේ ගිහිල්ලා ගෑස් එක මිලදී ගනිද්දී වෙලෙන්ද කීයක් කියලා දුන්නත් ගන්න සිද්ධ වෙනලා තියෙනවා මොකද එහෙම නැත්නම් හිතේ ගිනි ලිපේ ගිනි දෙකටම ප්‍රශ්නයක් වෙන නිසා ඊළඟට පාසල් ආරම්භ වෙනවා කියන පුවත වාර්තා කරනවා අද පාසල් වල සියලු ශ්‍රේණි අද සිට ආරම්භ වෙනවා වාර්තා කරන්නේ අද දිවයින පුවත්පතට චමින්ද සිල්වා කොවිඩ් යලි හිසෝසවයි අකණ්ඩව දින 10ක් කොරෝනා නව ආසාදිතයන් සංඛ්‍යාව 700 ඉක්මවල වාර්තා වෙන උපාලිද සේරම කියනවා නිරෝධායන වෙන අම්මයි දුවයි මගුල් ගෙදර ගිහිල්ලා නිරෝධායන වෙන අම්මයි දුවයි මගුල් ගෙදර ගිහිල්ලා නොච්චියාගම MMGP පෙරේරායි වාර්තා කර සිටින්නේ ඉතින් එහෙම රටක ආයේ කවර කතාද නිරෝධායන වෙන අම්මයි දුවයි මගුල් ගෙදර ගිහිල්ලා අනුරාධපුර කොවිඩ් ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්눔 කරනවා කියලායි වාර්තා කර සිටින්නේ ඒ අනුව පහුගිය දීර්ඝ සතියන්තයේ අනුරාධපුර එහෙම ගියා නම් ඔන්න ටිකක් කල්පනාවෙන් ඉන්න නොවැම්බරේ ගෙවුණු දින 20 ඇතුළත ආසාදිතයන් 3000කට අධික පිරිසක් වාර්තා වෙනවා අනුරාධපුර වසංගතුරක විද්‍යායකකේ කියනවා අනුරාධපුර කොවිඩ් ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් එන්නත් නොගත් ගුරු සිසුන් ආශ්‍රිතයෙක් වුණොත් නිරෝධායන කාලය දවස් 21යි චාමර පල්ලෙගෙදර සහශ්‍රයන් විජේසිංහ වාර්තා කරන්නේ ඒ නිසා එන්නත ගන්න එක වැදගත් එන්නත නොගත් ගුරු සිසුන් ආශ්‍රිතයන් වුණොත් දින 21ක නිරෝධානේ දින 14ක් නෙවෙයි වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත දැන් ලෝකයේ විශේෂයෙන්ම යුරෝපයේ නැවතවතාවක් කොවිඩ් අවදානම දැඩිව පටන් දැනෙන්න පටන් අරගෙන තියෙනවා කොවිඩ් අවදානම දැඩිව දැනෙන විතරක් නෙවෙයි ඒත් එක්කම සමාජ ආතතියත් වර්ධනය වෙලා තියෙනවා දැන් ලංකාවෙත් අපි දකිනවා උද්ඝෝෂණ 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 ජනතාවට ගිනි අවුලවන්න හරි ලේසි වෙලාවක් මේ
වහා ගිනි ඇවිලෙන සුළු සමාජයක් තමයි තියෙන්නේ. ඒ වහා ගිනි ඇවිලෙන සුළු සමාජය ලංකාවට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි. මෙන්න බලන්න අගුරුදෑම් වලට එරෙහිව යුරෝපීය පුරා දැඩි විරෝධතා. හේතුව මොකක් වුණත් උද්ඝෝෂණ වෙනතම් පාරට බහලා කලිකලහ කරන්න ජනතාවගේ මනස උණුසුම් වෙලා තියෙන්නේ. සහන් වික්‍රමගේ වාර්තා කරනවා. මේ අතරින් පසුගිය දිනවල දැඩි අවධානයක් දිනාගත්තේ නෙදර්ලන්තයේ පැරණිකුණු විරෝධතා. දාස් ගණන් ජනයා වීදි වශයෙන් විරෝධතා දක්වන්න පවත්වත් පටන් ගත්තා. සති 3ක කාලයක් සඳහා අර්ධ අගුරුදෑමක් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තමයි මේ ඔවුන් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තේ. ඒ නිසා පාරට ඇවිල්ලා මේ ඔවුන් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. මොකද මේ එළඹෙන උත්සව කාලෙදි ගිනිකෙලි පාවිච්චි කරන්න එපා, පාරට ඇවිල්ලා වැඩිය සෙනඟ ගැවසෙන තැන්වල ඉන්න එපා කියලා නෙදර්ලන්ත ආණ්ඩුව ගත තීරණ වලට එරෙහිව තමයි මාර්ගය ඇසලා නැවතා තිබූ ඇතැම් වාහනට ගිනි තියලා රෝගීන් ගෙනියන ගිලන් රථවලට යන්න නොදී නෙදර්ලන්තයේ මේ විදිය ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්නේ. ක්‍රොයේෂියාව, ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක් මේ වගේ තත්ත්වයක් ඇතිව තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. අගුලුදෑම් වලට එරෙහිව යුරෝපීය විරෝධතා ලෝකෙම මුළු ජන සමාජයේම ආතතියට ලක් වෙලා තියෙන්නේ. වහා ගිනි ගන්නා සුළු තත්ත්වයකයි තියෙන්නේ. හැබැයි මේ තත්ත්වය උනත් මේ වසංගත තත්ත්වය අපිට අසීමිත අවස්ථාවන් උදා කරලා දෙනවා කියලා මහාචාර්ය රවි දිසානායක මහත්මයා කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඔහු සමග සාකච්ඡා කරනවා තිලිනී නිසංසලා අද විසංවාද අතිරේකයේදී විසංවාද ශීර්ෂෙන් එන සාකච්ඡාවේදී කාටද මේ අවස්ථා උදා වෙන්නේ? අලවිකරුවන්ට මේ වසංගත තත්ත්වයක් එක්ක විශේෂ අවස්ථා උදා වෙනවා. අලවිකරුවෝ සහ විකුණුම්කරුවෝ කියලා කියන්නේ දෙපිරිසක්. අලවිකරුවෝ කියන්නේ ගොඩාක් වගකීම් සහගත පිරිසක්. ඔවුන් කරන්නේ විකුණුම විතරක් නෙවෙයි, පාරිභෝගික තත්ත්වය, සමාජ තත්ත්වය, පාරිභෝගිකයේ ආරක්ෂාව, පාරිභෝගිකයාගේ සම්බන්ධතා කළමනාකරණය වගේ කාරණා කිහිපයක් පිළිබඳව අලවිකරුවෙක් අවධානය යොමු කරනවා. නමුත් විකුණුම්කරුවෙක් ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔවුන්ට තියෙන්නේ ගනුදෙනුවක් විතරයි. දැන් උදාහරණයක් හිතට ගත්තාම එළවලු විකුණුම්කරුවෝ ඉන්නවා. එතකොට ඔවුන්ට පාරිභෝගිකයට ලැබෙන මිල ගැන, එහෙම නැත්නම් ගොවියට ලැබෙන මිල ගැන එහෙම වගකීමක් නැහැ. ඔවුන් කරන්නේ ඩීල් එකක්. ගත්තා, ගාණක් තියාගත්ත, දුන්නා. එතකොට විකුණුම්කරුවෝ සහ අලවිකරුවෝ අතර එහෙම වෙනසක් තියෙනවා. ආයතන තමන්ගේ සපයුම්කරු, පාරිභෝගිකයා, සේවය සහ ප්‍රජාව බලා ගැනීම සඳහා මේ වෙලාවේ කටයුතු කරන්න ඕනේ. මේ කාර්යය සිදු කරන්නේ නම් වසංගතයෙන් පසුවත් සමස්ත ප්‍රජාව ආයතන ආරක්ෂා කරනවා. අලවිකරුවන්ගේ මේ මොහොතේදී වගකීම තමයි ව්‍යාපාරික ආරක්ෂා කරන්න ඕනේ, පාරිභෝගික ආරක්ෂා කරන්න ඕනේ, නිෂ්පාදක ආරක්ෂා කරන්න ඕනේ. මේ විදියට හිතලා බලලා විසඳුමක් දුන්නොත් ඔවුන්ටයි ඇඩ්වර්ටයිසිං එහෙම නැත්නම් දැන්වීම් කරන සඳහා මුදල් වියදම් කරන්න ඕනේ නැහැ. මහාචාර්ය රවි දිසානායක මහත්මයා උදාහරණයක් හැටියට කියනවා. දැන් මේ වෙලාවේ දරුවන්ට ඩේටා ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් ඩේටා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මහා පරිමාණ සමාගම් වලට මේ අවස්ථාවේදී පැහැදිලි පිළිගත හැකි විසඳුමක් යෝජනා කරන්න පුළුවන්. ඒක තමන්ගේ ඩේටා ටික වැඩිපුර විකුණ ගන්න එක විතරක් නෙවෙයි, ඇත්තටම මේ ගැටලුවට විසඳුමක් යෝජනා කරන්න පුළුවන්. වෙන කිසි දෙයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. උදාහරණයක් හැටියට තමන්ගේ යම් ලාභයක් කැපකිරීමකට ලක් කළා පාරිභෝගිකයට විසඳුම ලබා දෙන ආයතනයක් බවට පත් වෙන්න පුළුවන් නම් ICSR කියලා, Corporate Social Responsibility කියලා අමුතුවෙන් මොනවත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලවිකරුවන්ට මේ හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ කියලායි සඳහන් කර සිටින්නේ. ඊළඟට අපි කතාව පටන් ගත්තේ මේ යුරෝපයේ තියෙන අගුරුලෑම් පිළිබඳව කියලානේ. යුරෝපීය අගුරුලෑම් වලට එරෙහිව ජනතාව වීදි බහැලා තියෙනවා, ටයර් පුච්චනවා, වාහන පුච්චනවා, කලිකලහ කරනවා. ඒ සමාජ ආතතියක් තියෙන නිසා ඒතර ඉන්දියාවේ ගොවි නීති හකුලා ගත්තත් ඉල්ලීම් ලැබෙන තෙක් විරෝධතා අත් නොහරින බව ඉන්දිය ගොවිහු සඳහන් කරනවා. ධම්මිකසන විරත්නයි අරුණපවත් පත්‍රය වාර්තා කර සිටින්නේ. නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා කිව්වා මේ ගෙනාපු යෝජනා ගොවීන්ට හොඳයි. හැබැයි වැඩේ තියෙන්නේ ගොවීන්ට ඒ දේ තේරුම් කරන්න කලින් වෙන අය මැද්දට පැනලා ගොවීන්ගේ ඔළු අවුල් කළා. දැන් වැඩේ කුරුවල් වෙලා තියෙන නිසා මේ වෙලාවේ කකුලක් ආපස්සට ගන්නවා, අඩියක් ආපස්සට ගන්නවා කියලා. ඒ නිසා ලංකාවෙත් එහෙම අභියෝගාත්මක තැනක තමයි තියෙන්නේ. නුවරළිය ආර්ථික මධ්‍යස්ථානයේ වසාදමයි අද මවුබිම් පුවත්පතේ ප්‍රධාන පුවත් අතර වාර්තා කරනවා. නුවරඑළියේ ගොවීහු එළවලු තොග සැපයීමෙන් වැළකෙති. ගොවීහු පාරට පැස උද්ඝෝෂණය කරති. අද සිට කොළඹට එළවලු නැහැ. නුවරඑළියේ එළවලු අද සිට කොළඹට නැහැ. එළවලු සිල්ලර මිල තවත් ඉහළට ගිහිල්ලා කියලා වාර්තා කරද්දී මවුබිම පුවත්පත අපිට අරුණ පුවත්පතෙන් පෙන්වන්න පුළුවන් එළවලු මිල කොහොමද රොකට් වගේ මේ දවස්වල උඩ යන්නේ කියලා. උඩරට එළවලු මිල රොකට් වේගෙන් උඩයයි. කැරට් 600යි, මාළු මිරිස් 400යි, බෝංචි 350යි, ලීක්ස් 600යි,
අවුරුදු 32කට පසුව එළවලු සැපයීම පහළ ගිහිල්ලා දඹුල්ල ආර්ථිකයේ වෙළඳ සංගමයේ සභාපතිත් කියනවා කේකේ ආරිදාස දඹුල්ල ඉඳලා වාර්තා කරනවා සුනිල් රූපසිංහ පල්ලේපොළ ඉඳලා වාර්තා කරනවා දැන් දරුවෝ ඉස්කෝලේ යනවා ගෙදර ඉන්නකොට නම් පොල් සම්බුළු වී බතු වී ටිකක් හරියන්ලා කවන්න පුළුවන් හැබැයි දැන් දරුවන්ට ගෙදරට ගෙදර ඉඳලා ඉස්කෝලේ යද්දි කෑමේ කොතල දෙද්දි එළවලුවක් දෙකක් තියෙන්න ඕනේ නැත්තම් දරුවන්ට උනත් කෑමක ලිහාගෙන කද්දි ටිකක් දුක හිතෙන ඉඳ තියෙනවානේ මේව තමයි ප්‍රශ්න කොහොම වුණත් නුවර එළියේ ආර්ථික මධ්‍යස්ථානයේ වසාදමලා තියෙනවා මේ රසායනික පෝරක ඉල්ලා කරන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් විදියට මේ ගැටලුව ජනතාව මෙච්චර කුරුවල් නොකර ජනතාව අවුලුවන් නැතුව විසඳන්න තිබුණේ මොකද පරිසර හිතකාමී විදියට හැබැයි අන්තිමට කොහොම හරි දැන් සමග ජන බලවේගයත් කියනවා රසායනික පෝර දැන් ගේන්න හදනවා ඒ කියන්නේ රසායනික පෝර ගේන්න හදනවා නම් ඒක ක්‍රෙඩිට් එකේ එන්න ඕනේ සමග ජන බලවේගයට කියලා තමයි විපක්ෂ නායකතුමා කියන්නේ රසායනික පෝර ගෙන්නනවා නම් ඒක ක්‍රෙඩිට් එකේ යන්න ඕනේ විපක්ෂ නායකතුමාටයි කියලා තමයි මේ ප්‍රකාශයෙන් පේන්නේ නානතංග ගමගේ වාර්තා කරන්නේ සජබ බල කරපු නිසා දැන් රසායනික පෝර ගෙන්න හදනවා අනේ අපි නම් සතුරු වෙන්නේ නැහැ රසායනික පෝර ගෙන්නනවා නම් රසායනික පෝර ගෙන්නනවා නම් සතුරු වෙන්නේ කොහොමද අපිට එහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද රසායනික පෝරවල ආදීනව ගැන ඔය සමහර මහාචාර්යවරු කිව්වට නෑ 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 කෝ එහෙම දෙයක් පෙන්눔 කරන්නේ නැහැ කියලා මහා පොළවේ අඩිය තිබුවයින් පස්සේ අපිට පේනවා රසායනික පෝරවල ආදීනව කොහොමුණත් සමග ජන බලවේග නායක වික්ෂණායක සජිත් ප්‍රේමදාස මහත්මිය කියනවා අපි එක රැලියයි කොළඹ තිබ්බේ ආණ්ඩුව බය වෙලා දැන් රසායනික පොර ගෙන්නන්න හදනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා චෝදනා කරන සඳහන් කරනවා කාබනික පොර වෙනුවට නැවත රසායනික පොර රටට ගෙන්වීමේ ප්‍රයත්නෙට හේතුයේ සමග ජන බලවේගයේ බලකිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කර සිටිනවා ඒ කියන්නේ රසායනික පොර ගෙන්නනවා නම් එතුමලගේ ජයග්‍රහණයක් කියලායි කියන්නේ ඒ අතරේ දැන් චීන පොර නැවේ යම් විදිකින් ආපහු හරවල ලැබුවත් 75% නම් ගෙවන්න වෙනවා කියලා මෙතේ මහින්දානන්ද අලුත්ගමගේ කියනවා චීන පොහොර නැවේ වටිනාකමින් 75%ක් ගෙවන්න වෙනවා සාලි කුමාර් ගුණසේකරයි වාර්තා කරන්නේ චීන පොහොර මෙරට පරිසරයට හිතකර නොවන ව්‍යාධි ජනකයන් අඩංගු බවට අනාවරණය වුවත් යම් විදිකින් අනාවරණය වුවත් නෑවර ලිපි නිකුත් කිරීම නිසා විවෘත කිරීම නිසා ඒ කියන්නේ LC ඕපන් කරලා තියෙන නිසා පොහොර තොගේ වටිනාකමින් 75% ගෙවීමට සිදු වන බව තමයි ඇමතිතුමා කියන්නේ ඒ අතරේ අපි හැම විටම පත්තරමේන්තු ඉඩක් දෙනවා සහ ස්වාධීන රූපවාහිනිය ඉඩක් දෙනවා අපි ජාතික මාධ්‍යයක වගකීමක් දරන නිසා කාබනික පොහොර වගාවෙන් දෙස් විදෙස් වෙළඳපොළ ජයගත් අපේ ගොවීන් ගැන රටට ලොවට කියන්න ෂාන් හුලන්නුගේ අදපුවත් පතර කියනවා රසායනික පොහොර ඉල්ලා ගොවීන් මෙරට අස්සක් මුල්ලක් නැර උද්ඝෝෂණ සිදු කරද්දී කාබනික පොහොර භාවිත කරමින් තේ එළවලු පළතුරු වගේ විවිධ වගාවන් ඉතාමත්ම සාර්ථකව කරන ගොවි මහතෙක් පසුගියදා මුණ ගැහිලා තියෙනවා ෂාන් හුලන්නුගේට කාබනික පොර පමණක් භාවිත කරමින් වගා කරන ලද තමන්ගේ නිෂ්පාදන දේශීය සහ විදේශීය වෙළඳපොළට අවලි කරන මේ ගොවි මහත්මයා නමින් උපුල් අරුණකුමාර පදිංචිය නාවල පිටිය ඔහුගේ සාර්ථකත්වයේ චාරූපයේ එකම වාර්තා කරනවා ඕන දුර්ගතන අංකෙත් කියන්න මේ ගොවි මහත්තයාගේ ඕන ලියාගෙන 076 706 72.5 එක පාරක් විතරක් කිව්වා පත්තරේ අරන් බලන්න පුළුවන් अंक की दवाद तमंट काबनिक वगावसा उपदेश मेघुवी महत्यागेन उपदेश पुलवान कोम दत्ते किम हुमारु करगान पुलवान यात्रे अपनायन कृषिभोग मगिन गेवनुमास अटट अपी रुपया बिलियन असू देखक वार्तागत आदायमक लबलतियन कृषिकार्मिक क्षेत्रे अपनायन कृषिकार्मिक क्षेत्रे मुनादमे अपनायन कृषिकार्म कीलकियान विशेषेण पुआक खराबु गम्मिरिस कुरुदु वगेव अध्यक्ष जनरल आचार्य एपी हींकेंद महात्म्य किय नो පහුගිය මාස 10ට විතරක් අපි රුපියල් බිලියන 82ක වාර්තාගත ආදායමක් ලබලා තියෙනවා මේ තමයි රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය ඒ කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන සහ දේශීය නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා තමයි ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ඒකේ ප්‍රතිඵල තමයි මේ අපි අත්දකින්නේ ඉතින් ඒව ගැන උද්දාමෙන් කතා කළාට ආඩම්බරෙන් කතා කරාට පව් නැහැ කියලායි අපි විශ්වාස කරන්නේ ඊළඟට අද ජාතක පුවත් අතරේ වාර්තා කරන දිවෙණු පුවත්පත කියන කතාවක් පාලන සමය නිරවුල්ව ගෙන යාමට ජනපතිට අමරපුර මහා සංඝ සභාවේ පූර්ණ ආශිර්වාදයේ හිමි වෙනවා කියලා මහා සංඝ රුවන් කළ ප්‍රකාශය අද වාර්තා කරනවා දිව ඉන පුවත්පත දිවෙණු පුවත්පතයි මේ වාර්තා කර සිටින්නේ මේ කාරණාව ඒ අනුව ඉවසීමෙන් යුතුව කටයුතුකට රට පෙරට ගැනීමට ජනපතියට සහාය වෙන්න කියලා ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ විමලනාහිමියන් වහන්සේ ඉල්ලීමක් කරනවා ඒ වගේම
පාලන සමය නිරවුල ගෙන යාමට ජනපතිට අමරපුර මහා සංඝ සභාවේ පූර්ණ ආශිර්වාදයේ හිමි වෙනවා කියලා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක දොඩම්පහළ චන්දසිරි නාහිමිපාණන් වහන්සේ මේ පොහොර ප්‍රශ්නය වෙන්න පුළුවන් වැටු ප්‍රශ්න වෙන්න පුළුවන් මේවා ගෙනල්ලා මේ වෙලාවේ කකුලෙන් අදින්න එපා සාම්ප්‍රදායික දේශපාලනින් ඉවත්ව නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලනිකව කිලිටු නොවෙච්ච නායකයෙක් එතුමගේ නව දේශපාලන වැඩපිළිවෙලට රටේ आशीर्वाद एक रटट आदर्शक सील पूर्वसंगे सहाय किला अस्किरी पार्श्वी अनुनायक वेणुर उपाली अनुनाहिपान वहां से संधान करण रटे पालक अंट बेनवेदी दुष्कर अवस्थावेन रटन गोडे रटट गोडेन बे दुष्कर अवस्था रटे पालक अंट आंडूड बेन किला आय रटट गोडे मक ने सांप्रदायिक देशपालन इवत् कटेत कर जनाधिपति वर देशपालन किलिटी ने किला वेणुर उपाली अनुनाहिपान वहां से प्रकाश करण ईलंगट අග්‍රාමාත්‍ය තුමා තමන්ගේ පෞද්ගලික මුදල් යොදවමින් අනුරාධපුරයේ අඩු ආදායම් ලාභී පවුල් 100කට පානීය ජල පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ අවස්ථාවේදී මහාචාර්ය ඉන්ද්‍රාගාරේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ අනුශාසනාවක් කරනවා. උන්වහන්සේ කියනවා රට නිදහස් කරනවා කියන කාරණාව ඉතාමත්ම වැදගත්. දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් කළා නම් ඉස්සෙල්ලම ගහන්න ඕනේ වැල්ලවත්තට. එහෙම උනේ නැහැ. මේ රටේ යුද්ධයක් තිබුණෙත් නැහැ. යුද්ධයක් කියන්නේ රටවල් දෙකක් අතර තිබිච්ච එකක්නේ. එහෙම එකක් තිබුණ නැහැ. යුරෝපීය ඒජන්තයන්ගේ සහ දේශීය නියෝජිතයන්ගේ කලබගෑනීය අන්තිම තත්පරෙත් නවත්වන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතා කටයුතු කළා. හෙලිකොප්ටරෙන් ගිහිල්ලා ඇඹිලි පිටියේදීත් ඔවුන් අන්තිම මොහොතේ උත්සාහ ගත්තා මේ යුද්ධයක නතර කරන්න. වෙදුම්වාදීන්ට ඉඩක් දෙන්න. අන්න ඒ වෙලාවේ ආක්‍රමණිකයාට එරෙහිව කටයුතු කරපු අපේ කාලේ රජුරෝ තමයි මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ අපිට වටින්නේ අන්න ඒක නිසා අලලූණු දේශපාලනයට වඩා අලලූණු වගා කරන්න තියෙන රට පිළිබඳව හිමිකාරීත්වය නැත්නම් රට ආරක්ෂා කිරීමේ වගකීම දරන නායකයෝ අපිට වටිනවා කියලා සඳහන් කරනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 100කට පානීය ජල ව්‍යාපෘති ආරම්භ කළා අනුරාධපුරයේ කියලා කියන්නේ මේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව ඔවුන් වැව් වලින් එහෙම නැත්නම් ඔවුන්ගේ ජල මූලාශ්‍රයෙන් ලබා ගන්න ජලයේ බැරලෝහ අඩංගු වෙනවා කියලා මේ වෙද්දි වාර්තා වී තිබෙනවා ඒ නිසා වකුගඩු රෝගයෙන් පීඩා විඳින මේ ජනතාවට පානීය ජලය පිරිසිදු පානීය ජලය ලැබෙන එක වැදගත් ඒ අතරේ ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රන්තුංග මහත්මයා කියනවා මුහුදු ජලය බීමට ගන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා අඩු වියදමකින් පිරිපහදු කරලා මුහුදු ජලය බීමට ගැනීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා කියලායි සඳහන් කර සිටින්නේ ඒ වගේම ක්ලෝරීන් මිල විදුලි බිල ඉහළ යාම සහ මණ්ඩලයේ දෛනික වියදම් වැඩිවීම නිසා මේ වෙනකොට ඇත්තටම විදුලි ජලයේ ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන වියදම වැඩි. ඒක නිසා ඒක අවම කරගන්න, ඒ වගේම සූර්ය ශක්තියෙන් විදුලි ලබා ගන්න, බඳවා ගැනීම අඩු කරන්න ආදී විවිධ ක්‍රම අපි ක්‍රියාත්මක කරලා කොහොම හරි ආයතනයේ බර අඩු කරගන්න උත්සාහ ගන්නවා. කොවිඩ් ව්‍යාප්තියත් එක්ක ජනතාවගේ ආදායම් මාර්ග හිරවිලා තියෙන නිසා ආණ්ඩුව අපිට කියලා තියෙන්නේ මේ පාඩුව පියව ගන්න ජල ගාස්තු වැඩි කරන්න එපා කියලා. එතකොට වියදම වැඩි වෙලා තියෙනවා. පාරිභෝගිකයන්ට බරක් දෙන්න බෑ අපිට බරක් දෙන්න බැරි නිසා ජල ගාස්තු වැඩි කරන්නත් බෑ ඒ නිසා විකල්ප ආදායම් උත්පාදන ක්‍රමවලට යන්න වෙනවා වියදමත් වැඩි වෙලා තියෙනවා ඊට පස්සේ ආදායම වැඩි කරගන්න බෑ ආදායම වැඩි කරගන්නවා නම් අනිත් පැත්තෙන් කරන්න තියෙන්නේ අපේ වතුර බිල වැඩි කරන එක ඒක කරන්නත් බෑ මණ්ඩලයේ සතු කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා ඉඩම් තිබෙනවා මේවා විකුණා හෝ ලීසින් පදනමත් ලබා දීලා මණ්ඩලයට ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා විකල්ප ක්‍රම මගින් ආදායම් ලබා ගැනීමට අපේක්ෂා කරනවා දැන් මේවා කිව්වයින් පස්සේ ආයි පෝස්ටර් බැනර් අල්ලගෙන එළියට එන්න එපා මේ ගැටලුව තේරුම් ගන්න වෙනවා ජනතාව වෙත පානීය ජල ලබා දීමේදී මණ්ඩලයට විශාල පිරිවැයක් දරන්න වෙනවා එතකොට මේ වෙනකොට අනිත් පැත්තෙන් පාරිභෝගික විදිහට අපි කෝටි 8ක විතර පොල්ලකුත් තියලා තියෙනවා මණ්ඩලයට. ඉතින් එහෙම වුණාම විකල්ප ක්‍රමවලින් ආදායම් උපය ගන්න වෙනවා මේ රාජ්‍ය ආයතන තවදුරටත් බරක් නොවන තත්ත්වයට පවත්වාගෙන යාම සඳහා. දැන් මේවා කිව්වයින් පස්සේ මොන දේ කිව්වත් විරෝධතා පවත්වන්න සටන් පාට උස්සගෙන එන්න පිරිසක් සූදානම්ින් ඉන්නවනේ. ඒ අතරේ අද අනුර කුමාර මැතිසභාවේදී කියයි සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහේක විරරත්න වාර්තා කරනවා ජනාධිපති මිරිහාන නිවසේ ඉන්නවට මම කැමති නැහැ. අනුර කුමාර මැතිසභාවේදී කියයි මිරිහා දැන් ජනාධිපතිතුමාරාර මහා සංගරත්නයත් සඳහන් කර සිටියා මේ නව දේශපාලන සංස්කෘතියක් සම්ප්‍රදායක් ආරම්භ කළා ජනාධිපතිතුමා ජනාධිපති විදියට බලයට පත් වුණාට පස්සේ එහෙම නැත්නම් වැඩ බාර ගත්තයින් පස්සේ ජනාධිපති නිල නිවස ඒවට ගියේ නැහැ ඊයේ පෙරදත් කතා කළාම කියලා තිබුණේ ඒකට යන ලයිට් බිල
වතුර බිල ඒවා නඩත්තු කරන්න යන වියදම ඉතාමත්ම වැඩි. ඒ නිසා තමයි මිරිහානි මගේ ගෙදරම ඉන්නේ කියලා අණ්ඩු කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියනවා. මිරිහානින් එකත් වැරදි කියලා. හේතුව අවට අයට කරදර තියෙනවා පරීක්ෂා කිරීමකට ලක් වෙනවා. ඔව් අවට අයට කරදරයක් වෙන්න පුළුවන්. එහෙම පරීක්ෂා කිරීමවලදී එහෙම දුෂ්කරතා තියෙන්න පුළුවන්. සමාලාවට පාරේ වාහනයක් එහෙම හිතුමනා අපේ නතර කරලා තියෙන්න බෑ පරීක්ෂා කිරීමකට ලක් කරලා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි මේ දීපු උපදෙස් මේ දීපු ආදර්ශය जनाधिपति मिरिहान निवसे इन्नवट मम कमति नय किल तुमा किनो कोहुनात अद लंकाधीपेन उपटा गन्न कमति पार्लिमेंतुवे पैत्वेनवा मे दवसवल आयवे विवादय अर्बुद विसंदा गनीमे पलमु पियवर अर्बुदेक सिटिन बव तेरुम गनीम एक अपि हंगल नय उदयगम्मपिल राज्य अमात्यवरया किनवा अर्बुदेक सिटिन बव अपि पिल अरगन तियनवा डल उपया गनीमट केटिकालिन सलस्मक अवश्यय किल अनुकुमार दिसानायक मंत्रीवरया किनवा एस बेंदुन नय महापोलवट गलपेन आयवयक मे तियन्ने गामिनी वले बोड मंत्री तुमा किनवा दल जातक निपेयम वेडि करगनीमे निष्पादन आयवयक तमय अनुप पेस्क्वेल मंत्रीवरया दकिन विदियट मे आयवय अपे रटे दन बंकुलोत् वेन्न ओन्न मेन्न तत्वयक तियन्ने किल राजेश सेनारत्न मंत्रीवरया किनवा सिगरेट रुपयल 20කින් වැඩි කළා නම් ගුරුපඩිය ගෙවන්න පුළුවන් කියලා බුද්ධික පත්‍රණ කියනවා මන්ත්‍රීවරයා කියනවා ඒ අතරේ අපරට දැන් බංකුලොත් වෙන්න ඔන්න මෙන්න තත්ත්වයක තියෙන්නේ කියලා කිව්වම බන්දුල ගුණවර්ධන අමතිතුමා මේකට ඊයේ උත්තරයක් දෙනවා ඊයේ පෙරේදා ඒ තමයි සතොස ශාඛා 25ක් රට පුරා විවෘත කරනවා ග්‍රාමීය ජනතාවට පාලන මිලට අඩු මිලට බඩු ලබා දෙන්න කියලා අද පවතින ඩොලර් අර්බුදයට යහපාලන ආණ්ඩුව වග කියන්න ඕනේ 2015න් පස්සේ බොරුතෙල් මිල පහත වැටුණා ඩොලර් බිලියන 5ක් ඉතුරුණා කෝ ඒවට මොකද උනේ අමති බන්දුල ගුණවර්ධන මහත්මයා ප්‍රශ්න කරනවා කියලායි සඳහන් කර සිටින්නේ මොකද අනික් පැත්තෙන් ගත්තාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 දී රට බාර දෙනකොට ඩොලර් බිලියන 8.2 ක විතර විදේශ සංචිත තිබුණා ඒව තමයි හිස් වෙලා තියෙන්නේ එතකොට ඒ හිස් වෙච්ච නිසා තමයි අද මේ විදිය ගැටලු තියෙන්නේ කොමනත් අයවැය විවාදය දෙවනවර කියවි මේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා විකල්පයක් නැහැ අයවැයට පක්ෂපත උත්සනවා කියලා ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයාත් කියනවා විකල්පයක් නැති නිසා එහෙම බලාගෙන ඉන්න බෑ ජනතාවට විකල්ප නැති වෙන තැනට වැඩ කටයුතු කරන්න වෙනවා කොවිඩ් වසංගතය කොහොම හරි පාලනය කර ගනිමින් ඊළඟට අද වාර්තා කරන්න කැමති ජාතික පුවත්පත් අතර මේ තියෙන පුවත් ටික ඉතිරි ටික ඉක්මනින් ඉක්මනින් කියන්නම් ගුරුවැටු වැඩි කළොත් අපි නඩු මගට අධ්‍යාපන පරිපාලන සේවය කියනවා නිලන්ත මදුරාවල වාර්තා කරන්නේ මොකද අධ්‍යාපන සේවය කියන්නේ ගුරු සේවයේ ඉඳලා කවුරු හරි අධ්‍යාපන පරිපාලන සේවයට ගියා නම් මේ අලුත් වැටුප් වැඩිවීමත් එක්ක විෂමතාවයවත් කිරීමත් එක්ක අපිට වැඩිය ඒගොල්ලන්ට පරි වැඩි වෙනවා ඒක වෙන්න බෑ ගුරු වැටුප් වැඩි කළොත් අපි නඩු මගට අධ්‍යාපන පරිපාලන සේවය කියනවා විභාග කොමසාරිස් ජෙනරාල්ට විශ්‍රාම වැටුප් අහිමි වේද තීරණයේ 26 වෙනිදා කියලා වාර්තා කරන්නේ අර උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂය ප්‍රතිඵලතාවම නිකුත් නොවීමේ ගැටලු නිසා තමයි එතකොට එතුමා විශ්‍රාම ගියත් මේකේ පරීක්ෂණ කරන්න ගියොත් විශ්‍රාම වැටුප හම්බ වෙන එකක් නැහැ ඊළඟට අර පාස්කු ප්‍රහාරයට තඹ සපයපු පෞද්ගල ඉබ්‍රාහිම්ගේ රාජසන්තකල තඹ නිෂ්පාදනාගාරයේ යලි තඹ නිෂ්පාදනය ආරම්භ කරනවා ඒ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ එතකොට වාර්තා කර සිටියා කලින් වතාවේදී කොහොමද රිෂාඩ් බදූදීන් ඇමතිතුමාලා නීති රීති ලෙගුරාසි ඒ සියල්ල පැත්තකට දාලා බෝම්බ හදන්න තඹ දුන්නේ කියලා සමාජයේ කතිකාවතකට ලක් වුණා. ඒලතරේ සිල්ගාමිණී පියතුමා තෙවන දිනටත් CID-ට කැඳවයි කියලා අද දිනමිනුපත්පත වාර්තා කරනවා ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. දැන් ඒ ඒකට හේතුව තමයි සමහර උද්ඝෝෂණ කරනවා. හැබැයි පාස්කු ප්‍රහාරය කරපු සහරාන් බුද්ධාංශ විසින් පෝෂණය කළාය කියලා උන්වහන්සේ කරපු ප්‍රකාශය තමයි මේ මේ ප්‍රශ්නෙට පුඩු තුඩුදුයි තිබෙන්නේ. එතකොට බුද්ධි අංශ විසින්ද සහරාන්ලා නිෂ්පාදනය කළේ නිර්මාණය කළේ කියන ප්‍රශ්නේ තමයි ඒක තියෙන්නේ. කොහොමුණත් අද මහජන ආරක්ෂක කමාන්තන් ශිලික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහත්මයා එක්ක ශානිකා ශ්‍රියානන්ද කරපු සාකච්ඡාවක් ලංකාදීපයේ පළ කරනවා පාස්කුදා ප්‍රහාර විමර්ශන කරන්නේ නීතිය අනුව මේ ලිපිය උපුටා ගන්න කැමති ලේකම්තුමා මහච්ච मेजर जनरल जगत अल्विस महात्म्य की कारण की मत कर्णनोनी मुखद वगकियुत्तंत्र नडुपवरणी ने मेवा हंगण हदन वकील विविध चोदना एक उत्तर देना मिनीसुंट तम तमंगे अनुमानतीन पुलवांग एहमुनत वृत्तीय आयतना विदिट पोलिसे कलयुते साक्षी मत सिधुकरण विमर्शन अप वृत्तीय मट्टमे विमर्शन क्रियामार्ग पिलिगन्ना निसा इम अनुमान मतवाद अदालवे निन्ने मारांतिक पासुकु प्रहारे यम आयकु हौल्बवहु
ඒකට හවුල් බව කියන පළියට මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න නැත්නම් චෝදිතේ කරන්න බෑ රජයේ නීති රාමුවකට ක්‍රියාත්මක කරන නිසා අපිට අපි මෙතෙක් කරලා තියෙන දේ ඇතැම් පූජකවරුන් අවබෝධ කර නොගැනීම අපිට කනගාටුවක් මේ ගැන දේශපාලන ස්ථාවරක පිටලා කටයුතු කරන සමහර උදවිය අපි දකිනවා ඒක අවාසනාවන්ත තත්වයක් විවිධ අභිප්‍රායන්ගෙන් හිබි ඇතැම් අය पूज्य वरुण समग इक्वल महाजन नोमगेम सदा हाथपस विन पिंतूरक मवन ओंट पदनमीत शकतियागन पुलवन एव प्रसिद्ध की महाअवासनावा गौरवीय पुद्गलिया महाजन शकसंक अति उत्साहगणी मतयाप पीलिगा निन्े मिथिकल वगिकयुक्त नीति दिट गिन दहडीहलू बुद्ध्यांश निलधारींट अपराध परीक्षण दिपार्थमेंत मे अनिवार्य बलपान मे तत्व मुखद समहार पर्यशन कटित उदाहरण कटिगत् दलदा मालिगावटेलिकर प्रहारे महाबैंकोटेलिकल बोम प्रहारे वगे त्रस प्रहार वेल्ट निगमेन और पहाखत हे भाई और दिखाकेत सी ई डी ए मे परीक्षण कल यम अवसान निगमने टविल अवसान तत्क टविल अप वृत्तीय मट्टमे कराते दयापिल अभी मे अट करण पेहदील कल तिन्नो ओंट तव मत्सगति पेमिनी यत्म ओंट नवत अपराध परीक्षण दिपार्थमेंट सी ई डी पेमिनीकर पुलवाण अभी एवं विमर्शनीकर सूदान मुखाद कल्लती किल सहसुद्धन तेरू कल दीलतेनो हेम कियदित मई मे शकसंका अनुमान संबंधी एलिय प्रकाशकराने अवधानम कुतनद एनिसातमय पास्कुदा प्रहार विमर्शन नीति अनुय मेजर जनरल जगत तल्लिस महाजन आरक्षा पिलमद अमात्यांश लेखम वरकन राज्य अमात्यांश लेखम वरकन अमात्यांश लेखम वरकन प्रकाश पुटागत्ते एक रटक एक नीति बलकाय उतुरट गिहिल्ला जनता वगे अदहस्यम सुवा कियला दिवेन वार्ता करनवा इलंगट एक रटक एक नीति गुडनगिन नोन मेरटे अनागत परंपरा वेनुवेन लंकावे प्रथम सायदिउ दरुवन गिन तुन देनेक अम्मल अम्मलतात्ल गिदरट गिया अनेक तुंदन तवटिक कलाक्रोहले गतकरण मेवस्सावट ग्रामात्य बिरीद महेंद्र राजपक्ष महात्म्या बिरीद श्रीयांत विक्रम सिंह राजपक्ष महात्म्य सहभागुण किल डायन वार्ता करण इलंगट दरुगन किम नंगी मल्ली बेरगण कोटिंट एक न्यून पिली बंद पुवता अद वार्ता करण लंकादीप पुवत्पत उसस्पेलीगन गण काले दवसकविल्ला एल टी टी सीग्रेन मे मे ओन सामाजिक अन्बदवागिन मे व्यापृति दीर्घकल्लतीनो इट पस्से मल्ली नंगी अल्लंगन अंत्यपर्ण न्यून सहोदर दिन्न एल टी टी संविधान पेदन पोलिस अतरंग पत्नाट पस्से ओन पुनरुत्थापने कल समाजगत कल्लतीन दिन आंडू सलसुमक्तियनो मे पुनरुत्थापने मद्रव्य वल्ट अभ्यविल पुनरुत्थापने विन अयट विदेश रखिया अलबादेन पुलवांद किल एम व्यापृति क्रियात्मक सौभाग्य मे वसर तुल कोटि दिलक्ष हटत्रदास दस्य कि मार्ग संवर्धन व्याप संवर्धन व्यापृति मार्ग वितरकने संवर्धन व्यापृति अनूपाह क्रियात्मक किल कियदि मार्ग की वचने किए मे हिते तिबिचन सा मुखाद हिते तिबुने गम्मान रसकर जनतावट रुअन्वेल्लटन वेल्पाल मे गमन दैन अणुदायक किल कियन මේක තමයි දිගම වැල්පාලම කියලාත් වාර්තා වෙන කියලායි මෞබිම්පුවත්පත් කියන්නේ. එතකොට මේ කියපු කෝටි 264200 සංවර්ධන ව්‍යාපෘති 95න් මේ වගේ පාලනුත් හැදේ. හැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට සමහරු කොරෝනාස් එක කරපු ජනමර ආයතන ලක්ෂ 5ක් සොරාගෙන ඔන්ලයින් වලින් කැසිනෝ ගෙසු ගණකාධිකාරීවරයා අල්ලයි ලොක්ක නිවාඩු දවස්වල තමයි වැඩේ කරලා තියෙන්නේ. අවුරුදු 33ක පුද්ගලයෙක් කියලා සඳහන් කරන්නේ. ඊළඟට मडुगल्लगे देशीयट दिमुद्गेन शतकयाख्येन पोतेन अद पत्रमेन्त्वे प्रवृत्ति वार्ता किरीम निमाकरणवा रंजन मडुगल्ले कियन कीर्तिमत् क्रिकेट क्रीडकया मेवनकोट लोकेन अंक एके तीरकया बावट पत्वी तिबेन क्रिकेट तीरकया बावट पत्वला तिनो गालु क्रिकेट क्रीडांगणे आरंभ वेच्च कोदेव श्रीलंका तरंगावलिय तमयि ओहुगे देशीयवन तीरक तरंगय ओहुगे देशीयवन तरंगयदि दिमुत् करुणारत्न शतकयक् वार्ता कला जयग्राही गमन कर मुलपुरा तेन अखिल अद वार्ता क्रिटिन्नी दिवेन पथ कार्टून बलमु अदत्पत्तरवल तिबुना एक संविधान अख्यनो मुतुराजवेल रमसा तेदी मग्बाट पत्कलो दह दाहकट वितर पौल दह दाहकट वितर उंगिटित अमी वे किल मे वगे हुबस् मत तेन हुबस् बिय हदल तेन्नी एनिसा मे बिय दुर्कोने हत्या पेट नालकुडेव राज्य माध्यमा इतना तुम्हारे लसन वेडक्र पहुगे दस ए तुम्हंग हंदी महागम शेखर उद्यान ए गौरव रखने विद्येट प्रति संस्करण कला अद अंजन के काटून निगतियन तोरगण ममकली मलरुतरा रोणगण वगे वेडक्ल बेसिल महत्या कियन एवनाट अयवेट खली मल थलीलने अंजन के काटून निगत
ඒකටම තමයි එම් ඩී විරත්න අද මරිසපාලපකොට් කාටුන් නිර්මාණය කරන්නේ බැසිල් කියනවා එයා කලේ මල නොතල රොන් ගන්නවා වගේ වැඩක්ලු තැලුවත් අපේ නම් ගන්න රොණක් නෑ දැන් මරිසපාලට එහෙම හිතෙනවා අංජනගේ කාටුන් එකත් ඒකම තමයි බැසිල් මහත්තයා ගාව තියෙනවා කිව්වනේ අරුම පුදුම පහනක් එතකොට අංජන කල්පනා කරනවා දෙවියනි ඔබ ලැබ ඔබ මැව් ලෝ පුදුමයි පහන ළඟයි ආලෝකේ දුරයි පහන නම් තියෙනවා අයවැයෙන් ආලෝකයක් ආවේ නෑ ආලෝකේ දැනෙන්න ටිකක් කල්යයි හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුනිය අරුණපුවත්පතින් තෝරගන්නවා අයවැය හොඳ නෑ ඒත් පක්ෂව ඡන්දය දෙනවා කියලා විජේදාස කියනවා ප්‍රාඥයෝ එහෙමද සර් දන්නේ නැති නිසායි අහන්නේ ඒ අතරේ අනුරතේ නූරගේ කාටුන් එක දිනමිනෙන් තෝරගන්නවා දිනය වේලාව රහසක් අපි ආපහු උද්ඝෝෂණයක් පටන් ගන්නවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා රහසිගත රැල්ලක් මේ ලංකාවද සර් ඊළඟට අංජනක කියලා වැඩක් නැහැ දිනමිනෙන් තෝරගන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති ඉඩම් අක්කරයක් රුපියල් 500කට තක්සේරු කරලලු බං මාත්මේ රුපියල් 500ක් අරන් යනවා ආ උඹත් අක්කරයක් ගන්නද නෑ නෑ එළවලු 500ක් ගන්න. දවසේ පද 4 තියනවා. දවසේ පද 4ට කලින් දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එක තෝරගන්නවා. Facebook පොකට් කාටුන් එක දූෂණ වංචා එක්ක තමයි හැම ගනුදෙනුවක්ම සිද්ධ වෙන්නේ බං කියලා වාසුදේව ඇමතුමා කියනවා. එතකොට ඔබතුමත් මෙච්චර කල් හිටියේ එහෙම අය එක්කද? දවසේ පද 4 තෝරගන්නේ අද මෞබිම පුවත්පතෙන් විදුර අබේනායකගේ හිරුහින හෙන පැයේ ඝන අඳුර දුරුකොට ඝන අඳුර දුරුකොට හිරුහින වැහෙන පැයේ ඝන අඳුර දුරුකොට ගුරු දෙවිවරු වඩිති මල් පිපුණු උයනට ගුරුකොට සුව නීති ඉඩ නොදී නපුරට දරුවනි පරිස්සම් වී යන්න අකුරට වචන පැටලුණානේ මේවා සෙත් කවි වගේ කවි ඒක නිසා වචන පැටලෙන්නේ නැතුව ආයෙ කියන්න වෙලාව තියෙනවා හිරුහින හෙන පැයේ ඝන අඳුර දුරුකොට ගුරු දෙවිවරු වඩිති මල් පිපුණු උයනට ගරුකොට සුව නීති ඉඩ නොදී නපුරට දරුවනි පරිස්සම් වී යන්න අකුරට සපත්තු නැතුව ඇති සපත්තු කැඩිලා ඇති සපත්තු පොඩි ඇති ඇඳුම පර නැති කමන් නැ ඉස්කෝලේ යන්න ඇල්මින් අකුරු උගනි ඉදිරි වැඩ දක්වා අපි නැවත හිටමු ගහමු ඔබට ආයුබෝවන්